මහලගෙන පසුගිය කාලේ වැඩිපුර අපි කතා කළා. IPL තරගාවලිය ප්‍රධාන පුහුණුකරු විදියට තුන්වෙනි වතාවටත් කුසලානේ දිනා ගන්න මහල දීපු මග පෙන්වීම ගැන අපි විතරක් නෙමෙයි ක්‍රිකට් ලෝකෙම කතා කළා. දැන් IPL ඉවරයි. ක්‍රිකට් ලෝලින්ගේ වැඩි උනන්දුව දැන් තියෙන්නේ LPL වලට. ක්‍රීඩා ලෝලින් වගේම ක්‍රිකට් ප්‍රවීණයනුත් මේ තරගාවලිය ගැන දැන් අවධානයෙන් ඉන්නේ. ක්‍රීඩා ඇමතුමා පත් කළ ලංකාවේ ක්‍රීඩා සභාවේ සභාපති තන්තුරුදාරණ මහල ජයවර්ධනක් දිවයින එක්ක LPL තරගාවලිය ගැන කතා කරලා තිබුණා. මෙවිදි තරගාවලි වලට සෙල්ලම් කරද්දී අපේ ක්‍රීඩකයන්ට වුන් ඉන්න තැන ගැන අවබෝධයක් ගන්න පුළුවන් කියලා තමයි මහිල කියන්නේ. අද ලෝකයේ බොහෝ රටවල ප්‍රීමියර් ලීග් තරගාවලි පැවැත්වෙනවා. විශේෂයෙන්ම IPL තරගාවලිය ක්‍රීඩා කරන ක්‍රීඩකයන්ට හොඳ අත්දැකීමක් ලැබෙනවා. උදාහරණයක් ලෙස ඉසුරු උදාන්ට මෙවර තරගාවලියේදී ලොකු අත්දැකීමක් ලැබුණා. ඔහු සිටින ස්ථානයේ කුමක්ද? ඔහු නිවැරදි කරගත යුතු වැරදි මොනවද යන්න අවබෝධයක් මෙවර තරගාවලියේදී ඔහුට ලැබෙන්නේ නැති. ඒ නිසා ලෝකයේ කොහේ හෝ තරගාවලියක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරනවා නම් ඒ හරහා ඔහුට හොඳ අත්දැකීම් ලැබෙන බව මම දන්නවා. මාලි අද ඉන්න තැන්ට එන්න IPL හරහා ලබාගත් අත්දැකීම් ගොඩක් වැදගත් වුණා කියලා තමයි මහල කියන්නේ. අපි හැමෝම දන්නවා ලසිත් මාලිංග කියන්නේ කොච්චර දක්ෂ ක්‍රීඩකයෙක්ද කියලා. ඔහු එක දිගට IPL තරගාවලියේ ක්‍රීඩා කරමින් පසුගිය අවුරුදු කිහිපයට ලබාගත් අත්දැකීම් බොහොමයක් තිබෙනවා. ඒ නිසා එවැනි මට්ටමට එන්න ක්‍රීඩකයන්ට අවශ්‍යයි IPL නැත්නම් වෙනත් ප්‍රීමියර් ලීග් තරගාවලියක් හෝ ක්‍රීඩා කිරීමට උන්ට අවස්ථාව සලසා දිය යුතුයි. ලෝකයේ තියෙන මේ වගේ තරඟකාරී තරගාවලිය වලට ක්‍රීඩකයන්ට සෙල්ලම් කරන්න තිබෙන බාධාවන් ඉවත් කරන්න ඕන කියලා තමයි මහල කියන්නේ. IPL නැත්නම් BPL තියෙනවා. එවැනි තරගාවලි ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දිය යුතුයි. පසුගිය කාලේ මම දැක්ක සමහර ක්‍රීඩකයන්ට එවැනි තරඟ ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබිලා තිබුණත් අවසරය ලැබිලා තිබුණේ නැහැ. ජාතික කණ්ඩායමට ක්‍රීඩා කිරීමේදී ජාත්‍යන්තර මට්ටමේ තරඟ අත්දැකීම් ලබා තිබීම වැදගත් වෙනවා. පසුගිය වතාවේ ලෝක කුසලානේ දිනපු එංගලන්ත කණ්ඩායම මේ විදිහට ලෝක කුසලානේ දිනන්න එයාලගේ ක්‍රිකට් රටාව වෙනස් කර ගැනීමත් ගොඩක් බලපෑවා කියලා තමයි මහල කියන්නේ. එංගලන්තේ මුලින්ම IPL වැනි තරඟ ක්‍රීඩා කිරීමට ඔවුන්ගේ ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දුන්නේ නැහැ. නමුත් ඔවුන්ගේ ක්‍රිකට් ව්‍යුහය වෙනස් කිරීම උදෙසා අන්තිම අවුරුදු 4 මෙවැනි තරඟ ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දුන්නා. එහිදී ඔවුන්ගේ ක්‍රීඩකයන්ට ලබා දුන්න අත්දැකීම නිසා ලෝක කුසලානේ දිනා ගැනීමට හැකි වුණා. අපිටත් එවැනි තරගාවලිය අවශ්‍යයි. දැන් LPL තරගාවලිය පවත්වන්න යනවා. ඒ තරගාවලිය ක්‍රීඩකයන්ට හොඳ තෝතැන්නක්. විදෙස් ක්‍රීඩකයන් සහ මුසුවී ක්‍රීඩා කිරීමට හැකි වීමෙන් නවක ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලැබෙනවා. LPL තරගාවලියේ පුහුණුකාරයෙක් වෙන්න ආරාධනයක් ලැබුණද කියලා දිවයින මහලගෙන් ඇහුවා. මහල කියලා තිබුණේ තමන්ට ඊට වඩා ලොකු වගකීමක් පැවරලා තියෙන්නේ කියලා. LPL තරගාවලියේදී පුහුණුකරුවෙකු ලෙස ක්‍රියා කිරීමට මට ආරාධනාවක් ලැබුණේ නැහැ. මම ශ්‍රී ලංකා ක්‍රීඩා සභාවේ සභාපතිවරයා. එවැනි තත්ත්වයකදී මට එහෙම ආරාධනාවක් ලැබෙයිද කියලා හිතන්න බෑ. මට ජාතික කණ්ඩායමේ පුහුණුකරු විදියට කටයුතු කරන්න කියලා ආරාධනාවක් ලැබිලා නැහැ. මට දැනට වගකීමක් තියෙනවා. ඒ නිසා එහෙම ආරාධනාවක් ආවත් පිළිගන්න බෑ. ඒ නිසා මම ලබාගත් දැනුම බෙදා දෙන්න කුමන හෝ මාර්ගයකින් මම උත්සාහ කරනවා. මගේ තියෙන රාජකාරී සහ වෙනත් වැඩ කටයුතු නිසා කිසිම ජාතික කණ්ඩායමක නිත්‍ය පුහුණුකරු ලෙස කටයුතු කරන්න දැනට බලාපොරොත්තුවක් නැහැ. ඔය විදිහට තමයි මහල අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.